සමන්ත චක්කබාලිසු අත්‍රගච්චන්තු දේවතා සදධම්මංමනි රාජස්ස සුනන්තු සගමොකදන් දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බ්දස්ස නමුතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මාසම්බදදස දසහි අක්කෝසවත්තුනි සද්ධාවන්ත පිින්වත්නි පින්වතියනි බෝෂත් දරුවෙන්. අපේ ප්‍රඥා නාලිකාව ඔස්සෙන් ටිකවෙලාවක් බුදුබණට කන්දෙන්ට සූදාන. ප්‍රශ්න අභියස නාගේක්වාගේ ඉදිරිියටයන් රෝනම් ගැරඩියවීම සුදුසුනෑ ගැරඩියස භාවනං පුංචිදේට පණකඩාගෙන දුවන එක්කයි නාගයා එසේ නෙමෙයිු. ප්‍රශ්න අබියස නතරවෙනවා ඔළුව උස්සනව පෙනේ පුප්පනවා සූස් කිය කිය බලනවා කෙසේ නමුත් මොනවිදීයේ ප්‍රශ්න ආවත් ගැටලු ආවත් ගන ගකි ජීවිතේ කවිಯකිවවා ගංగාතුමෝ කඳමුදනින් පාලත කඩාපණන්නේ සාගරේ කරා යමටයි ගලන ගగට ප්‍රශ්න නැතුවා නෙමයි වංගු කಪඩෝන ගල් ෙරලంඩෝන ල් පෙරලంඩෝන උඩින් පනිින්ඩෝන යටින් රිංගంඩෝන එන සේලු බාධක ගසාගෙන සාගරේ කර ගලంඩෝන එවිතයි ගගේ ලස්සනතියෙන් අපි ම. අෂ්ට ලෝකධර්ම ලෝකෙටම පොදයි. දනවත් රට වේවා දුප්පත් රට වේවා. කොයි රටට සාධාරණ යෂ්ට ලෝකදර්ම. ලාබ එක්කම අලාභ නින්දා එක්කම ප්‍රසංසා. සැපේකයි දුකතියෙන්. යසේක අයසතියෙන්වා. මේවා අබියසදී සැලෙන්න්නේෙනෑ වැනිෙන්න්නේෙන්න. ඒකයි තතාගතයන් වන්සේ වදාළෙ තුලාභූතෝවිීරති. ලාන්නේ ත තරාදියවාගේ සමානවිින්දෝනා. සැලෙන්න්නේ නෑ වැනෙන්න්නේ නෑ දැන් නීති දෙවගන දියා බැලුවොත් ඇස් දෙකත් බැඳලා යිතියෙන්. අතේතියෙන්න්නේ තරාද සමානවතියෙන් දෝනම්. එක පැත්තක් උඩට ගියත් අනි පැත්ත යටට ගියත්. එතන තියෙන්න්නේ නම් වරදක්මයි. ඒ නිසා සෑම දෙයක්ම සිනාමුසුව සිනාමසු මූනිින්. ඒ ප්‍රශ්නදයා බලන්දෝන මාස දෙකතුන අපි ළඟ තිබිච්චේව නැතිවුණා. මේවාපිට අලුත් ප්‍රශ්න නෙමෙයි සුනාමිය ගැන සිතුුවත් මීත වඩා භයානකව වුණා ඒක. අපේ ජීවිත ගත්තොත් මගේ ජීවිතය ඇතුළින් ගත්තොත් උපංකාලි පටම්ම මටනන්තිබුණේ ප්‍රශ්නමයි. මට මතකයි ඒ කාලි ඔන්න කෝලාල තිබුණ. ඒ බොරහෙල්ල පැත්ත ගත්තත් ටෑවිද්දි ලයිත් නිමන්ඩෝන. පෞල්පිටින් සැඟවෙන් ඩෝන. ඒම කෝලාලයක් තිබුණා. ඊළඟට තිබුණා ආයි තරුණ ගාතනු. අපේ නායකාහන්ල පව වෙඩිතියල මරපුයුගයක් තිබුණ. ඊට පස්සෙ දෙමල කෝලාල තිබන. ගිනි තිබ්බ ඇම තැනවා. ටයර්දාල ගෙනනි තිබ්බම මාලිගාකන්ද පැත්තේ යද්දි දකිින්ඩ ලැබුණ. ටයරෙක්කයි ගිනිගන්න. ඒ ඇතුළි මනුසයකින්න්න. මෙ බන්ධු ප්‍රශ්න තිබුණා. ඊළඟට ති සෞරුද්දක්ම මොනමෝතෙ කොයේ පිපිරේද බයකුණොයි කවුරුත්තිතිය. ගෙදර ඉතියත් පාරි ගියත් මොනවා වේද කියන බයක් තිබුණ සැකයයක් තිබුණා. බසිකේ ගියත් කෝච්චිය ගියත් බයසැකතිබුණා මොන මෝතේ මොනවා වේද ඒ නිසා ඒම ප්‍රශ්නකුත් තිබුණ. ඊළඟට සුනාමි විපතක්කාවා. රේල් පාර පවා ඇඹරි ලගියා. ඒම කරදරයකු රට වටේතමාව. ඊළඟට බලන්න කඳු කඩා වැටනාා. ඒවත් ජීවිත නැතිවුණා. කුණුකන්ද පවා බිමට පහත් වන එතනත් ඉස්ගණනක් මරණේයටු පත්වුණ. සාාලාව ගිනි ගත්තා. මෙබන්ධු ප්‍රශ්න බලද්දී මමනන් සිතනවා එක පැත්තකින් මේ ලෝකෙ මොනතරම් බලවත් දනවත් රටවා තිබනත්ට. ඇසට පේනවා පෙනෙන්නැති දෙවන්ට. දෙවියෝ ඉන්නවට නැද්ද කියෙන ප්‍රශ්නි පැත්තකින් තියමු. ඉති අත්තකයි නැතත්තකයි දෙවියෝදෙස්සා පින්දෙන රටනං මේ ලංකාවමයි. බලන්ඩ එත්තාවතා චම්මිහි කියල පින්දෙනවා. ආකාසට්ටාච බුම්මට්ටා කියල පින් දෙෙනම්. වෙන ලෝක කිසිම රටක දෙවියන්ට මේම පින් දෙන්නනෑ. තුන්සේ ඇයට පස් දවසම පින්දෙන රටත් ඒ නිසා බලේතියනවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබුණා ඒ නිසාපි බේරුණා ඒ නිසා දැන් සිතමු. අපිට ඉගැන්න්නවා අද අද ඒ මරු පින්කරගන්න මරුවා මොනමොහතේ ඒ විද කිය අන්න බෑ මේ දවසල මැරනැඇති දැක්කම පුදමයිතෙනවා. ඊය දවස ගැන සිතන්්ඩු මනුස්සේක් තමන්ගේ කටම වෙඩිති යාගෙන ැරුුණා. මෙන්න මේවා මර මරණේ නං නියතයි. අපි මරණට බයලෑ. බාලාන්ස පවාපී ගැන්වා. ජීවිතන් අනියතං මරනං නියතං. ලෝකෙ මැරෙන්ඩ බයයි. සමාර රටවල් මැරෙන්ඩ බයයි. නමුත් අපි මලක් පිදුවත් මරනාානුස්සතිය වැඩුව. පුප්පං මිලායාති අථ ඉදම්ම කායෝතථයාති විනාශභාව. මේ ලස්සන පිම්බර සුන්දර පාටඇති මල පලවෙනවා මැලවෙනවා. අවසානෙද කුණුුවෙනවා. කුණුවෙච්ච මලෝස්්‍යෙන් සුදුපාට පනුව උඩට එෙනවා. කවුරුද දැම්මන්නින්මෙන්. මේ ලස්සන සුන්දර පාතඇති සුවදැති මලටයි. මේ දේ සිදුවන්නේ. එනිසා කායෝතත්තායාති විනාශිභාවන්. මේ කයත් ඒවාගේ මයි. පුංචි කාලි කැකුළු මලවාගේ. පිපිච්ච මලවාගේ. වයසටයද්දි මැලවෙච්ච මලවාගේ අන්තිමට මලාට පස්සේ වලදැම් පනුව එන බව සතිපට්ටා නිද වදාල ඒ නිසාපි සිතන් ඕෝනා පඥ්ඥාවන්තස්සායන් දම්ම නායන් දම්මෝ දුප්පන්යස්ස මානනිි මගේ ධර්මය නං මේක දර්ශනයක් මේක දකිින් දෝන. මනාකොට දකිනකොට ඒ කෙනා කායේන සංවරු කයිෙන් සංවර වෙනවා. වාචාය සංවරු වචනයෙන් සංවර වෙනවා. මනසාය සංවරු මනසදයා බලනවා සංවර ඇති කරගන්නවා. ඒනං සිතයි කයයි වචනයයි සංවරකයන් ඒකතමයි සීලෙකි ලකිියන්න්න. ಸಿල්වතාගේ සීෙන් තොරකෙනාගේ දර්ශනය මි්‍යයාදුෘෂ්ටිය බවට පත්වෙනවා. මිච්චා දිිತ್ತතියන කෙනෙක්. දකින්නේෙම වරදටයි. පින්වත්නි පාට කන්නාඩියත් දහගෙන බැලුවොත් රතුපාට කන්නාඩියෙන් ලෝකෙ බැලුවොත් බලන බලනදේ රතුවට පේනවා. නිල්පාට කන්නාඩිය දාගෙන බැලුවොත් දකිනදේ නිල්පාටට පේනවා. ඒක ඇසේවරදනෙමේ ඒ කන්නන්නාඩිය නිසයි පේන්නේ. එනිසාපී සත්‍යය දර්ශනය. සම්මාධිත්්‍ය සම්මාධිත්්‍යය දුක්කේ ඥානන් දුක්ක සමුදේ ඥාන්. දක්ක නිරෝධේඥානන් දුක්ඛ නිරෝධගාමිනි පටිපදායඥානං කියන. මෙන්න මේ කියපු සතතිය මනාකොට දකිනවනම්. අවබෝධ කර ගන්නවානම්. ඔන්න කරණිය සූත්‍රි අවසානිදි කියනවා. නයි ජාතු ගබ්බ සෙියන් නැවතනම් ගර්භාසික නිදන්නෙන්න. ගබ්බ සය කියන්න. ගර්බාසිට එන්නෙලෑ. ගර්භාසිකට එන්නෙ නෑ කියන්නේ පුනරේති. ජරමර කරදර නැති නිවනටගියයා කියය නෙක්කයි ජාතිනෑ ජරාණ මරණනෑ ව්‍යාදිිනෑ සෝකනෑ පරිදේවන දුක්කනෑ දෝමනස්සනෑ ජරමරණෑ කරදරනෑ කොරෝණ ඇත්තෙත්නෑ වසංගතැඇත්තෙත් නෑ ඒ නිසාතමයි රහතන් වන්සේල අනේ සැපයි අනේ සපයි අවෝසුකං අවෝසුකංකව ඒකයි කප්පීන චරිත බලදධිපේනවා මේ රටක රජ කෙනෙක් සැපෑති ජීවිතය කොයි ගත කළේ. නිදාගත්තෙක් පුළුන් මෙට්ටයක්කුඩ දැන් ගාහක්ට ගලක්කට මෙට්ට කොට්ට පැදුරු ඇත්තේ නෑ. දෙපට සිවර බිමදැම්ම ඒකවුඩයි සයනය කළේ. නමුත් කටින් පිටවෙච්චදේනම්. අනේ සැපයි අනේ සපයි. පිින්ඩපාත ගියත් හේමයි. මාලිගාාවේ රාජභෝජන වලඳපු කෙනාම්. සමාරවි ටේලෝලු තිස්් දෙකක් එෙක්ක. යෑම මේේසි වාඩි වෙච්ච රජානු දැම් පින්ඩසිගා වඩිනවා. එකගයක් ළඟට ගියයාාම පාත්තරේට බත්තැන්දක් පැටෙනවා. තවගයක් ලඟට ගියයාාම බතතවඩින් පැණිටිකාලනවා. තවත්ගේකට ගියාම පැනිිතෝඩින් කිරිතිිකත්දාානු. තවත්තැනකට ගියොත් පරිප්පුටිකක් ඒකවඩින්දාාන. තවතැනකට ගියොත් කේල්ගෙඩිය ලෙල්ලගාලදාානවා. තවත්ගේකට ගියාම මැල්ලු මක් දානව ඒක උඩට දැ මේක උත්සගෙන ඇවිදගෙන යන්ඩෝන ගඟක් ලඟට අද්දී මේක දැන් පාත්තරය ඔක්කොම කැලෙත්තිලා වාඩිවෙලා පාතරේදියා බැලීනම් බල්ල වමනෙදාලාවාගේ පෙන් රාජභෝජනයේ වලඳ පුරජෙක් මේදයා බලනවා පතිසංකා යෝනිස්සෝ පිඩපාතම් පටිසේවාන මං මේ පින්ඩ පාත කළේ මේ කෑමතික කන්නෙ නව දවායන මදහයන මණ්ඩනායන විභූෂනාය මගේ මේ සරීරේ ලස්සන කරන්ඩ නමේ මස් නැතිතැන්වල මස් වඩවන්ඩ නෙමෙ මල්ලව පොර සෙල්ලං කරන්ඩ නෙමෙයිු කාමාසාාව ඇතිකඩගන්ඩ නමෙයි යාාත්‍රාච මේ භවිසති යාාත්‍රාව පදවගෙන අන්ඩයි ජීවිතේ නැමති යාත්‍රාවට අවශ්‍ය කරන ඉන්දනයි මම මේ ගන්න ඒනිසා සැපයි සැපයි කිව්වා ඇයි දර්සනය පිරිසිදයි. දර්සනය ඇතිවනාමයි සැනසිල්ල තියෙන්න. දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු. ඒමනං හොඳ දෘෂ්ටිියක්තියෙන් දෝනා දෘෂ්ටිය කොටස් දෙකටයි බෙදන්න සම්මාධි්තිි මිච්චාදිිට්ටි කියලා. එදා සාරිපුත්‍ර මහරාතුන් වන්සේට. අස්සජීකෙන සාමීින්වාන්සේ මේ උපතිස්සතයි වදාලෙ. ඒ දම්මා ඒ තුඋප්ප බව තේසං ඒතුන් තතාගතෝහාග තතාගතයන්වන්සිගේ දේශනාව නං ඒතුඵලවාදයයි ඒතුවක් නැතුව පලයක් නෑ පලයක්කෙන්ඩ නම් ඒහිතුවක්තියෙන් දෝන ඒනිසා පටිච්ච සමුපාදොස්සයෙන් බැලීනම් මේ සංසාර ප්‍රෘතිය සංසාර චක්කරය මනාකොට තේරුම්ගණ්ඩ බැරිකමනෑ ඒනිසා පිංවත්මි ලෝකෙනම් විවිධයි විචිත්‍රයි. නානත්තකායා නානත්ත සංඥා. රූපදියා බැලුවත් එකේක ජාතිය රූපතියනා සිතිවිලිදියා බැලුවත් එක්කෙනා සිතන සිතිවිල්ල නෙමෙයි තවකෙනෙක් සිතන්මින්. කෙනෙක් ගෙසිතේ මෛත්‍රියයේ සිතිවිල්ල එද්දී තවත් කෙනෙකු ගෙසිත්තේ. මෛත්‍රියයට වඩා වෙනස් කරුණාවක් කෙන්ඩ බැරිකම නෑ. මෛත්‍රිය තුළින් රාගේ එන්ඩ බැරිකමකුරනෑ. අනේ පවු කියලා අසරන කෙනෙකුටෙන යංයං බලාපොරොත්තු වෙන යංඥං. ප්‍රියෝජන ඇතුව ක්‍රියා කරන සිතිවිල්ලකුත් එන්ඩ බැරිකමනෑ. ඒනිසා දුරදිග බලන් ඕන. ජීවිතේ නං අල්පයි සල්පයි. අප්ප මිදම් භික්කව මනුස්සානං ආයු. එකසිය විශ්සක් දෙසීයක්කින්ඩාවන් නෙමෙයි. මොන මෝත මොනවේද කිසිවෙකුටත් කියන්ඩ බෑ. ඒනිසායි දවසක් දේවපපුත්‍රේ කැවිදිින්. බුදුරජාණන් වහන්සේට වැඳල කිව්වා අච්චෙන්ති කාලා තරයන්ති රත්තිියෝ වයෝගුණ අනුපබ්බං ජහන්ති ඒතං බයංමරණේ පෙක්කමානු ස්වාමීණ බලන්ඩකෝ රෑවෙනවා එළිවෙනවා එලිවෙනවා රෑවෙනවා මේකයි ලෝකෙ ස්භාාව අපි උපන්දාපටන් රැවුණ එළිවුනා එළිවු රැවම රෑවී එලිවෙවී අද්ධි කාලෙ ගෙවී යනවා ගෙසේදකාලි ෙව්නි රෑවුනාා එළිවුුණා අදත් අපි කියනවා මේ අවුරුද පටන්ගත්තබං බලපංකො මාස පහක්ම ඉවරවුණා. කෝමදකාලෙ ගෙව්ුණි රෑවුනාා හෙළිවුුණ දෙසබර තිස්සෙක් ගෙනි දරෑ අපි ඔොන්න සතුට වුණ ව ආරම්භ වෙනවා වසරක් ගෙවෙනවා කියලා. පළවෙනි දට එලිවුනාා නැගිට්ට රෑනිදාගත්තා දෙවැනි දටත් එලිවුනාා නැජිත්්තා. ෑ නිදාගත්තා ඊය වෙනකංකලේ ඒක්කයිු. ඊයරෑ නිදාගත්තාද නැජිට්ඨා අදරඇත් නිදාගන්නවයට නැගිටිනවා නොමලානං. ඒනන් රෑවෙනවා එලිවෙනවා එලිවෙනවා රෑවෙනවා. මේම වෙද්දි කාලෙ වේගෙන් ජෙවී යනවා. කාලෙගෙවීගෙන යද්දි පින්වත්නි දන්නෙම නැතුව අපි ලෙඩවෙනවා. මේ කේතියෙන්න්නේෙ ලෙඩමයිු. විවිධා ආබාදා උපජ්ජන්ති. ඒඒක ජාතිය ලෙඩ තියෙනවා. ඒ ලෙඩවලට කවුරුත් ඒ ලඩව ඒ ලෙඩනංකාටත් පොදයි. ගස්වලතියෙන්නේ බෙන. බෙනතියෙෙන්න්නේ කුරුල්ලන්ට. බෙනවල කුරුල්ලො ඉන්නවාක් මෙන්ම සරීරයේ නැමතිමි කයතුල්ල තියෙනෙම ආබාද ලෙඩරෝග මයි. ඒ නිසා ලෙඩවීම පොදයි. ඔන්න ලෙඩවෙච්ච සත්‍යයා වයිසත යන්නවා. වයිසටගිය සත්‍යයා මරණට පත් වෙනවා. මේක කිසි කෙනෙකොට වලක් කන්්ඩ බෑ. ඒමනම් බුදුරජාණන් වන්ස මේ රෑවන්න එලිවෙනමිස් ලෝකේ ලෙඩවෙන මැරෙන නාකිවෙන ලෝකෙ මේ සත්‍යයාට සැපපිනිසු පවතින දේනම් පින නේද කියලා විමස්වා. මේ ප්‍රශ්නයට සාාවධානෝ බුදුවාදුුරු සවඳුන්න. මේක දේව භාසිතයක් දෙියෙ කියයාපු ගාතාව බුදුරජාණන් වන්සක සම්මත්ත කලා. සාධ සාධ ඇත්තයි කත්තාව. රෑවෙනවා එලිවෙනවා එලිවෙනවා රෑවෙනවා. කාලෙ වේගෙන් ගෙවීගෙන යනවා. එසේ යන කොට්ට ගනගානදරවා නැගිටිින්ඩ පතන් ගන්නවා නැගිටින දරුවා ඇවිදිින්ඩ පටන් ගන්නවා. ඇවිදිිනදරුවා දුවන්ඩ පටන් ගන්නවා. ඔන්න ළමාකාලෙ ගෙවෙනවා. තරුණකාලෙත එනවා. තරුණකාලෙත් නිමවෙන්නෙ කෝමද. රැෑවුනාා එලිවුනා එලිවුනා රැවුණා. ඔන්න තරුණයා නාකිවෙන්ඩ පටන් ගන්නවා. නාකිවෙද්දී නැතිලෙඩ කයිෙන් මතු වෙනවා. එක ලෙඩක් ඉවර වෙද්දිී තවලෙඩක් එක බේතක් බොද්ධී ඒ බේතබොනකොට තව ලෙඩක් මතු වෙනවා. ඒ නිසා බේත්කණ්ඩක් සිදු වෙනවා. අවසානදිෙක්තැන් වෙනවා නැගිටිනොකොට රෙද්ද බිම වැටෙනවා. ඇඳේ ඉන්න මට අනිපැත්තට පෙරලෙන්ඩ බැරි දවසක් වෙනවා මේක තමයි ලෝකස් ස්භාාවයෝ. ඒ ඇඳට වැතුුණු දාාට ඉද නන්දති තමන්දියා බලබලා සතුටුවෙන්ඩ පුළුවන්නන් අස්සු මොකෝ රෝධං කඳුළු පිරිච්ච ඇස් දෙකෙන්න්නම් අන්තිමකාල ඇඳේයින් ඒ ජීවිතයේ ගැන සිතද්දී පින්වත්මී මොකටද මනුලොව ටාවි කියෙලා සිතෙන්ට බැරිකමන තැවෙන්ඩෙපා තැවෙන්ඩි පා කියයන් මේකයි. මේ කයින් කරන වැරදි තුනක්තියනවා. තරුණ කාලෙ කළු ගල කෑවත්. දිරවනවයිසක්ක අපිට තිබුණා ඒ කාලෙ තරුණ මදෙෙන් මත්තෙච්ච බෝ අය මේ කයිංකරන වැරදි කරන කලට පව මිහිරිය මිසේ මී පැණි කන්නාක්මෙන් ගසකරර කරන අවස්ථා සමාජෙදතුල ඩකිින්ඩ බැරිකමන කයිංකරන වැරදි තුනනං එකත් තමයි පරපන නැසුම පින්ංවත්නී සත්ව ඝාතනය නං මොන ලෝකෙ කවුරු කළත් වරදක්මයි. මේ දුමායිමියන් වන්සේ. මේ රටට අවදිං මුලින්ම කළේ මුුවෙක්ව බේරපු එකයි. උන්නන්සේගේ අරමුණ උනේ බුද්ධ දේශනාව මේ ලෝකට දේශනා කරන්ඩයි. සබ්බේ සත්තා කිව්වාම සියලුම සත්තුයෝ ඇතුළත් වෙනවා. කරණිය සූතරයේ දයා බලන්ඩ. එතන සත්ව කොට්ටාස දාාතරක ද කරණිය සූතරය පෙන්නවා. තසාවා තාවරවා. ඒ කියන්නේ සත්තුමයි කෙලෙස්තියන සත්වයා කෙලෙස් නැති සත්්‍යයා. දීගාවායේ මහන්තාවා දීගාකයන පිඹුරුවාගේ දිීග සත්තාවා. මහන්තාකවා මලිවාගේ ලොකු සත්තු. ඊළඟට තූලා කියියවාම කොටසත්තු බල්ලු බලල්ලුවාග. අනුකිව්වාම ඇසට පේෙන් නැති වෛරස්වාගේ සත්තු. එදා බුදුහාන්දුරු පෙන්වා. වෛරසයේ කියන කියන එකාටත් යංකිසි ප්‍රමාණෙක. ජීව සත්තියක් තියෙනවා. ඊළඟට දිත්තා අද්දිිත්තා. දැක්ක සතා නොදැක්ක සත්තා. දූරේ අවිධූරෙ ළඟඉන්න සතා, දුරඉන්න සත්තා. භූතාවා සම්බ වේසීවා. උපන්සතා මව කුසේ ඉන්න සත්තා. මේ සෑම සතෙක්ම මාමෙන්ම නිදුක්වේවා නීරෝගි වේවා. සුවපත්වේවා කියෙන සිත. අපි මොනමෝතෙ බැලුවත් පන්සිල්ගන්න පිරිසා. න්සිල් පද පයේ පළමු ඇන්න. අපි කියනව පානාාතිපාතා වේරමන්නේින්. ඇත්තෙෙන්ම කියතොත් මේ බෞද්ධ අපි සත්තු මරඩ මනාපනෑ. අපි බයයි සතෙක් මරඩ. නමුත් පිංවත්නි දන්නනඇතිකමට නොදන්නාකම නිසා. මේ රටේ සත්තු මැරන්නේෙත් අපේ ක්‍රියාකාරකන් නිසා මයි. මතක ඇති දවසක් වනේ ඇතින්ක් බිම වැටිලා. මේක දකපු මිනිස්සු ගෝොයින් කිව්වා මෙන්න ආවා පිරිස බලන්ඩ අනේ බෝසතුන්ට සමානයි වෛද්‍යවරු දෙන්නා ඇතින්නගේ යතපත්තුව යතිපතුළ පරික්ෂා කළා මොකක්කරි ඇනිලද නැගිත ගණ්ඩ දරුව මේ ඇතින්නත් පෞු කියලා ඉතුනා මොකක්කරි කියනවාවාගේ ඔඩ වැල සලනවා ඒට මේට කතා කරන්නාවාගේ පෙනෙන බැලවා බැලවා පරික්ෂා කරලා අන්තිමේදි බඩාත ගෑවා බඩාතගාධ්‍යි වහිද්‍යවරු දැනගත්තා ඇතින්නගේ ආබාධතියනෙ බඩේමයි. මොකදදලෙඩේ මේ තමයි බඩ නොයෑම බඩ විරේක වෙන්න නෑ ඇතින්නගේ බඩ පුරුවදාලා වේලිච්ච ගතියක් තියෙනවා. ඇත බඩපුරෝල දැම්මම ඒකාලේ ළමයින්ටත් කලා වෙදකමක් වස්තිි කරනවා කියල කියනවා. දැම් මේව ඇත්තනෑ ඉස්සර වස්තිි කියලා. ඒට කියනව වස්තිි කරනවා අකයන්නෙත් එක්තරා ප්‍රතිකර්මයක්. ඒ නිසා ඇතින්නේිට වස්තිකරන්න ලෑස්ති. බෞසරයක් ගෙනාව බෞසරයෙන් බටේ අරගෙන. ඇතින්න්නගේ පස්ස පැත්තටයි දැම්මේ. දාල පයිප්පේ ඇරට වතුර ඇතුළට යන්නන බටේ එලියටෙනවා. වෛද්‍යවරු බැලවාමමොකක්ද. අවසානදි මේ වෛද්‍යවරු දෙපල ඇතින්නගේ පස්ස පැත්තෙන් අතදාළ ඇත්්දා. අදිද්දි පින්වාත්නී ආවිමොනොවද පලාෂ්ටිප් පිගානක් කළිය ආවා. කැලේ සත්තු පිගාංවල බත්කානවා නෙමෙයි. කැලේට පිගානගියයේ කෝමද. මෙන්න අපි නොකර අපි කරපු දේවල් නිකං අරිඇතින්න මලානං මැරුණේ පිගහනදාාපු එකා නිසා. මේවා සිතන්නෙ නෑ බලන්නනෑ තිරකුණාමලේ යුද්ධෙ ඉවර වෙද්දිී. තිරකුණනාාමලේ නිලාවේලි පැත්තට ජියොත්. පිරෙන්ඩමීටිය මිනිස්සු නෙමෙ මා පාර දිගටීතිය මූ. මුවෝ උඩ පැනපැනයනවා මෝ පිරිච්ච මිගදායවාගේ මිනිස්වියන්ඩ පටන් ගත්තා මෝ මැරෙන්ඩ පටන් ගත්තා බඩවල් පලද්දී කිලෝගණන් සොපින් බයක්තිබන බඩේ ඊය පෙරේද මමත් අනොරපුරේටගින් තිසාවැව උඩතිකක් හිටියා කාාත්කවුරුත් ඇැත්තෙන කොරෝණ වසංගතයේ නිසා පාලුවට ගිය නගරයක් පාලුවටගින් මමත්තිික වෙලාවක් වාඩිවෙලා වැවබලාදෙන උන්නා. වැවේනාන්ඩ තානං නාන්ඩත්බෑ තිිකක් වාඩිවෙලා වැැවබැලවා. එතනින් ටික වෙලාවක් යනකොටට මාවිශාල දිග කබරගොයෙක් යනවා. කබරයගේ බඩවැල් එළිය ඇැවිල්ලා. බඩවැල් එලියට පැනලා. මොකදද කාරණාව අර වැව් බැම්මි වාඩිවෙලායි සමාරු බොන්න. බීලා බෝතල් තිිකදාානු අර ගල් උඩතය. ඒ බෝතල් කැඩිලතියනවා උලට තියෙනවා. කබරයා දන්න නෑ මේක ඇනයි කියලා. ඌූ යන්නේ තමුතු ගමනක් බෝමලස්සනට පද්ධපදධයනවා කබරයා. ඌ යදදිමෙන්න්න ඇනුනා ඇනිච්චකාට අරන්දහන්ඩ බෑ. ඉදිරියට යනකොට බඩ පැලිලා. මේ විදියට පිංවත්නි සත්ව ඝාතනය කොතන කවුරු කළත් ඒවට උදව් කළත් උපකාර කළත්. සතෙක් මැරෙන අයුරෙන් අපි ක්‍රියා කොළොත් ඒකෙ විපාක් එනවාමයි. සංසාරිමේ වෙනසක් දකිින්ඩතියෙන් ඒකයි. කම්මං සත්තේ විභජති සමාරුන්ට ලෙඩරෝග අල්පයි සමාරුපන්දා පටම් ලෙඩිම්පෙලෙන බව පේනවා. ලෙඩරෝගවලින් නිතරම පීඩිත වෙන බව පේනවා. ඉස්පිරිතාලෙකට ගියත් අපිට මේ දර්සනයේ දකිින්ඩ බැරිකමනෑ. ඒමත් නැතිනං මොන දක්ස්කං විස්කම්පෑවත් අල්පාබාද. ඒ අරි උපක්‍රමයකින් මා දරුණු ලෙඩරෝග ඉන්ඩ බැරිකමනෑ ඊය පෙරේදත් දැක්කා අර වෛදි මේ විශ්ස සරසවයේ දරුවා පසිින්දු කිව්වාම බෝම දක්ෂයෙක් ඒ කාමරේතියන ලාංචනටික දැක්කම ගත්ත සම්මානදියා දැක්කම පදක්කන්දියා දැක්කම පුදුමයිතුන ඔොඳ කටක්තියන කොල්ලෙක් හොඳ කටක්තියනවා ඒකයි පැරැන්නු කිව්වේ කටඇතිපුතයි රුවඇති දුවක් ලැබුණනානන් දෙමවපියෝ සැසෙනවා කියලා. මේ දරුවටොද කටක් තිබුණා. නමුත් බලන්ඩ ආභාධවිච්ච ඇති කාාටක් දොස්කිියන්ඩ බෑ කාගෙත් වරදක් නෙමෙයි. කළ කළදේ පලපලදේ කියනවා. ඇයිනම් මේ කයම කර්මිනිසා ලැබිච්චදේ. ඇස් දෙක මගේ නෙමෙයි ඇස් දෙක කර්ම විපාකයක් බලන්න සමාර උපතිෙන් අන්දයි. ඒ මොකක් නිසාද කර්මිනිසා. සමාරුන්ගේ ඇස් දෙකට කන්නාඩි අවශ්‍යනෑ. අවුරුදු අසුව අනුවගියත් කන්නාඩි නැත්තුව පත්තරේ බලනය තාමඉන්වා. ඒමොකද කර්ම විප්පාක ඔොඳ දේකලානං උොඳ විපාක දැම් බලන්න චක්කුපාල චරිත්තය. මේ රතේ බෝම ජනප්‍රියයි බනසාහිත්‍යයේ. නමුත්කල අකුසලේ ගැන වැඩි අවබෝධයක් නෑ බෝ අයියට. එතුමානෝ සංසාරය වෙෙක්. මේ වෙදාා දක්ෂ මොනවටද ඇස් දෙකට වෙදකං කරන්ඩ. ඇස්වේදෙක් බෝම දක්ෂයිු. මෙතුමා ළඟටයිු බෝම ලස්සන කාන්තාවක් කෙල්ලෙක් කාවි. කෙල්ලදියා දැක්ක ගමන් වෛද්‍යතුමාගේ රාජ ඇවස්තුනා. බැලුවා පරික්ෂා කරලා ඇස් දෙක සුවකරන්්ඩ පුළුවන්. බැරිනම් මේ වැඩේ කරන්නේ නෑ ඇස් දෙක සුවකරන්න පුළුවන් කියලා දන්නවා. දැනගෙනයි විමසේ. දරුවාමං උඹේ ඇස් දෙක සනීප කොළොත් උඹ මට මොනවාද දෙන්නෙකේ ලැව්වා. ඔන්න අල්ලස කියයන් ඒකත අයිු. මොනවාද මට දෙන්නෙසුව වඋනොත්. ඒ වෙලාරිමිහි කෙල්ලාත් කිව්වා ඉල්ලන ඕන දෙයක් දෙනවක් කිව්වා. වැඩේ කරන්ඩ කලින් ඕම මයිු. අදත්තෝම ඉන්නවා. පොරොන්දුවනානම් පොරොන්දු ඉෂ්ඨ කරන්ඩත් තෝනා. පොරොන්දු කඩකිරීමත් එක පැත්තකින් වරදක්. කොද එතනාක් ොරුව ඇවැටල්ලක් තියෙනෙ. ොද පැත්ත වේවා නරක පැත්ත වේවා. මේවා ඔොඳට සිතන් ඕෝන. ඔටටු අල්ලනවා කියන්නෙ ්‍රෝකටමයි. දැන් ඔන්න කරපු වැඩේ. ඇස් දෙකට බේතතියලා බැන්ඳ. දවසකෙන් ගලවාන් ඕෝනා. දැම්මෙන්න්න ඇස් දෙකේ බේතතියල බැඳලයිු. දවසකෙන් ගැලෙව්වා. ගලවාදිිකි ව්වා චුට්ට චුට්ට බලන්ඩ කියලා. මොන්න චුට්ට චුට්ට බලද්දී ලස්සනට පේන්ඩ පටන් ගත්තා. ොලල්ිම දැක්ේ ගස් ොලන්ටික මල්ටික දැක්කා එතන වතුර බේෂමකුත් තියෙනවා. මේ බේෂමදිහා බලද්දී තමන්ගේ මූුණ දැක්කා පුන් සඳවාජයේ පිරිච්ච මුවමඩලක් ලස්සන ඇස් දෙක්කක්. ලස්සන තුොල් පට දෙකකුත් තියෙනවා. උොඳ යට නිරාජයේ නාහසිකාාව තියෙනවා මේටික දැකළ සතුතුුණා අනේ මම ලස්සනයි නේද. මෙන්න මමත්ව ඇතිවුණනා ආංකාරය ඇතිවුනාා. ප මදෙෙන් මත්තුනා ඊළඟට වෙධාධයා බැලුවා වෙදානන්ටිකා කයිසයි අනේ කලු පාටයි මේ දකින්ඩ ප්‍රියමනාාපන අප්‍රසන්න රූපයක් තියෙන්නෙ ඒ නිසා කල්පනා කලා දැම් මේ කවර අවට්ටන් ඕෝනා දැම්මම් මේ කවර අවට්ටනවා ඊළගට වෙදාදන්නවා දැන් පේනවා කියලා ඇව්වා පිංවතිය කෙසේද පෙනේද ඒවෙලා කිව්වා නේනම් බොරුවක්. අනේ වෙදතුමනි පේනනෑ බොදයිකිව්වා. ඒමනම් පින්වතිය වාඩිවෙන්ඩ තවත් බේතක් බඳින් දෝනා. එතකොට ඔොඳටම සුවේ ලැබේවි. මේ මෝඩ කාන්තාවට දික්තදම්ම වේදන විපාක වසයෙන්. අර කරපු වංචාව කළගුණ සැලකුවෙන මේසා උදව්වක් කරපු කෙනාවයි රැවට්ටුවේ. ඒකයි විපාක ඉතනම ලැබුණ. ඒනම් වාඩිවයංකිව්වා. තව බේතක් බඳින් දෝනා. මේ කත සිතුවා එක බේතකින් මේම පෙනුනනං. ඊළංඟ බේත බැන්ඩනං බෝම ඇස් දෙකට සුවයක් ලැබේවි කියලා. මෝඩකමට වාඩියුුණ. මේ මනුස්්‍යයා නරක සිතකින්. පදුට්ට සිතකිව ඒකයි. ඉටංබට දෙන්නං කියලයි කරන්න. බේතක්තියලා බැන්ඩ. ඇස් දෙක කුණුවයන් කියලා පැතුවා. අනේ ඒ බේතට දැවිල්ලයි. මේ කත බිම පෙරලෙන්ඩ පටන් ගත්තා. කෑගාණ්ඩ පටන් ගත්තා. අන්තිමේදී අර රෙදිකඇල්ල ගලවද්දිී බිත්තරකුණුුණා වගේ ඇස් දෙක එළිය ටාවා. එදාකරපු අකුසලය නරක සිතකින් කලා මෙන්න රාත් වෙද්දිම මේ ආමුදුරුව අන්ද බවට පත් වනා ඒකයි කියන්නේ කර්මිෙනං පසු පස එනවා මයි. බුදූනාා පසේ බුදුණ රාත්තුනා කෙල බේරෙන්ඩ බෑ කොයේ සඟවුනාත් කර්මවිපාක ලැබෙනවා. ආකාසිගියත් මා මූදේයිතියක්ත් ගල්ලෙනක සඟවුනත් කොතන සිටියත් කර්මෙන් ගැලවෙෙන්ඩ බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කම්මං සත්්‍යයේ විභජති මේ කර්මය තමයි බෙදීම කරන්නේ. ඒක්ක මුන්නාන්සි වදාලා සියල්ලම කර්මිට දහණඩම එපා සෑම දෙයක්ම කර්මි නිසාම වෙනවාන් මෙමෙ. සමාර ප්‍රශ්නතියනවා ඉල්ලං කනේවා. නිකං ඉන්ඩ බැරිකමට කරන වැඩත් තියෙනවා. ඒකෙවිපාකත් තමන්ටමයි. ඊළඟස්ොරකම ඊළඟ තමයි යනාචාරය කතක්කුඩා කල් අනාචාරයට වැටුනොත් සත්මුතු පරපුරම වනසෙනවා. මලිත්තියා දුච්චරිතේන ඉස්තිරියක් නොමග ගියානං මළකඩකෑවට සමානයි කියලයි වදාලි. ඊළඟට කටින් කරන වැරදි තියෙනවා. ඒක තමයි පළමු වැන්න මුස්සාවාද. දැක්කදේ නොදැක්ක කියනවා නොදැක්කදේ දැක්ක කියනවා. ඊළං එක තමයි පිසුනාවාච සමගි සම්පන්නන්න අය බේද කරනවා. ඒටේ කක්කිව්වා මේටේ කක්කිව්වා මිතුදම් කඩාකප්පල් කලා යාළුවංව බේදබින්න කලා පවුල් ජීවිතයේ වෙනස්වා. මතකඇති පේතවත්වේ තියනවා කෙල්ලොටිකක් කොල්ලොටික කසාද බැන්ද එක දවශය. එකමදවසේ කසාද බැන්දාා. ඉන්දියාවේ අදත් සිරිතත්ඒක දැම්මෙන්න්න කසාද බැඳපු මුල්කාලෙ ස්වාමියක නෑම දේතම භාරයා ඔලුවෝවනනවා. භාරියාකි නෑම දේතම ස්වාමිය ඔලුව වනනවා. මාසපාක්කයක් යනකං මේක දකිින්ඩ බැරිකමනෑ. ගියත් අත අතින් අල්ලගෙනමයි යන්නේ. ළඟටගියත් ළඟමයි වාඩිවෙන්නේ දැම් මේේ බණ කිය අද්දිත් ඔබට පේනොවඇත්ති මට දාඩිය දෑම වැඩී. මගේ සරීරයේ උස්නනා අධික නිසා. මට ගලනවා එක්තරා බනකදිමීම ගලද්දී ෆෑන්ි එකක්ගෙනල්ල දැම්මා. දැම් පෑන්සුවේෙන් මම බණ කියනවා ගෙදරක. ඉස්සරයිෙන් ඇවිලලා වාඩියුනේ අලුතෙෙන් බැඳපු ජෝඩුවක්. ඒ කොල්ලයි කෙල්ලයි මා මං බන කියියද්දිිත්. ඉස්සරයිෙන් අතමිරිකමිරිකයි ඉටයේ. මන්දැම් බණ කියනවා. උන් අතමිරකගමින් ඉන්නවා. මොකද අලුත බැන්දා ඩාලයයි කියලා බහිත. ඒක වෙලාවක්ක ඇද කෙල්ලට දාාඩියදානවා. මේ කොල්ලා මොකද කළේ මගේ පැත්තට දිවිච්ච ෆෑන් එක කෙල්ලෙ පැත්තටරෝලා තික්බා මොකද මුල්කාලේ හහිමයි. නෝනට දහඩිය දහනුවට කැමැතිනෑ. නෝන ලූනු ගෙඩිය සුද්ධ කරනවට කැමැතිනෑ. මොකද ඇස් දෙකින් කඳුළු ේවි කියෙලා බයිත. අවුරුදු පහක් අයත් යද්දිී ඕවා වෙනස්සෙනවා. දැම්මින්න මේ ජෝඩු ටික බැන්ද. බැඳලගම ඔන්න පෝයක්කාවා. කෙල්ලොටික කියනාව ස්වාමිවරුන්ට අපි ශසිල්ගණ්ඩයන් කැලේ පංසලතතු. ඔොඳයි සිිල්ගානිමු කියලා ඔක්කම ගියා. ඉස්සර සිිල්ගන්නකොට අදවාගේ කෑම ලැබෙන්න්නෙන ගෙදරින් උයාගෙන යන්ඩෝනා. පිරිමිිය අය පාන්දරින් කැලේට ගියා කෙල්ලොටික නංටිකා පරක්කු වෙනකං ගෙදරම සිිල් අරගෙන්න්න. කෑමබීම සකසාගෙන යන්ඩ පටන් ගත්තා. යනකොට මෙන්න කැලේ මැදදේ අම්බල මක්තිබුනාා. ඇික් වාඩිවෙමු බං කියල මේ පිරිස එතන වාඩි වුුණා. සුදුපාටට යඳුන් ඇන්දි උතුරුසලුවත් තියෙනවා. අටසිල් දසසිල් ගත්ත දවස. දැම්මෙන්න්න අම්බලම පිටි පස්සේ තරුණ කොල්ලො පිරිසක් පංවත්මී කොල්ලොටික එකතු වුණ. ඔන්න නිවාඩු දවස බෝතල්තිික තියනවා කෑමතිික තියෙනවා. කනවා බොනවා නටනවා කැෑගානවා. ඕම කැරිිකි කැරකි ඉදිදී. කොල්ලෙක් දැක්ක අම්බල මේ කට මේ කාන්තාව ඉන්නවා. ගෙන් යාළුවන්ට කිව්වා. දැම් මත්තච්ච වෙලාව ඒ නිසා උක්කම දුවගෙනනාවදින් බැලවා. බලන කොට මෙතන ඉති අ බුද්ධිමත් තරුණෙක් එයා කිව් අනේ බෑලඟට යඩ බෑ අද සිල්ගත්ත දර්ශ බලපාන් උතුරුසල්ලුවක් තියෙනවා. එතන ඉට අටිකක් මේ ොඳටම මත් එච්ච සිංහ පදමති බිච්ච කෙනෙක් සිංයවාගේ කිව්වා. නෑනෑ මට පුළුවන් මොනවාද ඔට්ටු කියල ඇල්ලූ ඔට්ටු කියලා කිව්වා. එතකොටාරේ අනික් යාලෝටික කියනවා. ඔය පිරිසකින් එක් කෙනෙක් උඹලඟට ගත්තොත් කාවනු සීයක් දෙනවා. කාවනු සීයක් වුවම ලේෂ පාසු මුදලක් මෙමු. ඒ නංබල ලෑස්තිිකර පල්ල කියලා. මේ කොල්ල ඉස්සරා ටවා. මොකද මත් එච්ච වෙලාව තමයි ඔට්ටුවල්ලන් අනික් යාලූ ගස්සුඩට නැක්ගා ගස්සුඩ නැගලා සැඟවන්නා. මේ කොල්ල කමිස ගලව ගත්තා කමිෂි ගලවල පැත්තකින් දැම්ම වීනාවවාගකක් තිබුණා ඒක කරේ එල්ල ගත්තා ගිතාාරක ඇගිල්ලෙන් තනුවා කදාගෙන ඔන්න ලස්සනට වාදනය කල්ලා සිින්දුවක්කිව්වා. ඔතන ඉතියා සබ්දකාමිට කැමිති කතක් එතුමිය මේ සින්දුවට වසි වුනාා සබ්දෙට යාළුවන්ට නොකයාගියා ඉස්සරාට. යනකොටාර කොල්ලත් ඉස්සරාටවා. සිල්ගත්ත කියලා මතකනෑ දැං ඔක්කොම ඉවරයි කිසිවක් නොගන්නාක්මෙන් අරකාන්තාව යාලුවෙක්ක යන්ඩගියා කැලේ පන්සලට අන්ඩගියා. දැන් ගස්වල හිතපු යාලූ බිමට බැස්සා. බෑපු ගමන්ම මේ කොල්ලා. දීපියාවකිව්වා සල්ලි ඔට්ටුවනං ඔට්ටුව යාලුකමන දැං ඔක්කොම එකතු වෙලා කාවනුසීය දුන්නා. දැන්මොකද වනේ ජයං වේරං පසවති දුක්කං සේති පරාජිත්තෝ. දනපිෙනාට සතුරු වැඩිවීම ස්භාවිකයිු. පැරදිච්චාය දුකට පත්වුන දිනපිකාට වාසිි වාසි දෙකක් ලැබුණා. එක පැත්තකින් අනාචාරි කළ අනිපැත්තෙන් ගනය ලැබුණා. එයා සතුටු වෙද්දී මේ අයඔන්න දුකට පත් වන. ඒ නිසාමයි කේලම කියන්න සෙත්තුනේ. මේ පිරිසම ජියාර කතග යාලුවා ළඟට ගීන් කියේනවා මලයා උබත් අපේ යාළුවෙක් අසවල්දා පෝය දවස ර අම්බලම පිටිපස්සේ උබේදේ උඹේ උඹේ භාරියාවත් අසවලත් මෙන්න මේම ඇසුරුනා කෙල කේලම කිව්වා ඔන්න එකටයි කළේ මේකටයි පරිස්සං වෙන්න කියල මේ කියන්නේ යාලුකම කිව්වාම මොනදේවුනත් පාවාදෙන්ට බෑ සැපේදි දුකේද ලඟ ඉඳීමයි යාලුුවගේ ස්වභාවය මෙන්න මේ පවුලක් කඩාකප්පල් කරන්න ගියා දැ මේ මිනිිය මේක ගණන්ගත්ත නෑ කියන කියන පලියයට තම නෝන සැකකරන්න බෑ. ඒ නිසාතිිකා කල්පනා කළා බුද්ධිමත්තුන නමු නින්ද නැතිවුණ තමන්ගේ භාරිියාවගැන එක්කනෙක් දෙන්නෙක් නෙමෙයි පස් දෙනෙක් විතර කියද්දී නින්ද කැඩෙනවා. ඔන්න සැකේ ඇතිවුණ විශ්වාස පරමා ඥාති ලො ලොකුම විශ්වා ඥාතිත්්‍යෙනං විශ්වාසය විශ්වාසය බිඳිච්ච තැනනම් පිතකිපුනට සමානයු. චිත්්‍රෝගියගේ කටට මී පැණි වැැක්කෙරුවත් ඒ නන් තිත්තමයි පිත වැඩිවෙච්චිටෙනා මී පැණිකෑවත් තිත්තයි. ඒ නිසා දේවිය නෝනදයා නිතරම සැටම් බලන්න පටන් ගත්තා. දැම් බැරිම තැන අර කාන්තාවගේ යාලුවෝලඟට ගිය ගෙන්කිවවා නගා උඹලාපී ඔක්කොම එකට සෙල්ලං කලේ උඹලායිමායි එක මවගේ උපාකුසින් නොපුනාට. අපි සහෝදරපේමෙනුයි කටයුතු කළේ. ඒ නිසාම්බලමට ඇත්ත කියාපිය එදා පෝය දවස්ස. අම්බලමළඟ මොකක්කාරි නපුරාක් නරකාකු නාද. ඔන්න යාලුකම පෙන්නවා. මේ කාන්තාවටික කෙල්ලෙමකිව්වා. පිස්සු දයියා ඒම දෙයක් වුනේ නෑ. අපි ළඟමයි යිීතියේ ඒම දෙයක් වුුණේ න කවුරුවාරි බොරුවක් කියන්න ඇති කියලා වැසුවා. මෙන්න මෙතන බලන්න. එක පැත්තකින් තමන්ගේ විශ්වාස කඩාගත්තනෑ. ඊළඟට මේ මනුස්්‍යයට ඒත් නින්දරනෑ. බැරිමතැන දවසක් සඳපා එපු දවස නෝනග අතිං ඇල්ලවා. අල්ල ලකූ මං උඹට ආදරේ. උඹ මොන වරද කරල බුණත් මම සමාවදෙනවා. වැරදී කෙරණය කයි මනුස්්‍ය ගත්තිය. ඒ නිසා මට ඇත්ත කියාපං. එදා පෝයදා මොකක්කරි වනාාද. කිව්වා විත්තරයි මේ කත මොකද කළේ කොන්්ඩෙ කඩාගෙනබීම වාහිඩි වුණනාා. ො කඩාගත්ත බිම වාඩිියුුණ දකුණුුවත ඉස්වා එතනෙංගියා කණචඩිච්ච බැල්ලියෙක් ඒ බැල්ලිය දැකලා මේකත පොළොවට අත තිබ්බා සිත පිතක් නැතිමේ පටවිකේන මේ පොළොව අපි මොනවා කළත් උසුලන මේ පොළව ඉවසීම තියන මේ පොළවඩට යතතිබ්බේ තියල දෙවරන්ඩ පටන් ගත්තා මං ඒවාගේ වැඩක් කලානං මලාට පස්සේ මමත් මේ කං ැඩිච්ච බැල්ලිවාගිප දෙන්න ඕනෙ කෙලා ජැව්වා පොළොවට අන්න ඕවර්තමයි ඉල්ලං කනවක් කියලා කියන්න. කවදාවත් වරද කවදාවත් දිවරන්ඩොඳනෑ. දිවරන්නේ බෝවිටට වැරදි කළ කෙනාමයි. අම්ම පල්ලතා අත්ත පල්ලගානවා. ඒමනැත්තමාව කෝච්චියයට ටැප්පියන්. ඇතාාගාපං නයාගාපං එන අතමගාපං කියනවා. ඇයි මේම බොල්කිව මේ දිවරන් දීරපුන්තමයි වැඩිපුර ප්‍රේතලෝකටගීන් තියන්නේ. ඒ නිසා කවදාවත් ළමයාගොලුවට අතතියන්න නොඳන දරවා පල්ල කියන එක ඒ දරුවූ අකාලෙ මැරෙනවා මෙන්න බොරුව මෙතන ඊළඟට කේලම අන්තිමති පවුල්ල කැඩී විසිරිලා ගියා. ඒකයි මේ කේලම කියන එක භයාන කකුසලක්කොට සැලකුවේ. සමගි වඩනකත්තාව සමක් ගානන්තපෝ සුක්කෝ. සැපේනන් සමගිවෙච්ච තැනමයි. එකමුතු කරනවා මිසක කම්මුතු කරන්ඩ යන්න්නෙ එපා. පුළුවන්නං එකමුතු කරන්න. ලෝකෙ මුතු ජාති තියෙනවා. ගජමුතුව තියෙනවා. ඒවා ඔක්කොම වටිනවා ඒ සියල්ලට වඩා. වටිනමුතු වනං එකමුතුවයි. ඒ නිසා කම්මුතුවෙෙන්ඩෙ එපා. පරිස්සංවෙෙන්ඩෝන. ඊළඟට අනුන්ගේ සිත රිදන වචන. මං මෙිතනාද මහතෘකාවට ගත්තේ දේකයි. ආකරෝස කරන කතා. සමාරුමේ මිනිසුන්ට බනිනකොට සිත රිදෙන්ඩ පටන් ගන්නවා. ගොරා සොරා කියලා බනිනවා මේකනාමා නින්දිත වච්චනයා ඊළගට අනඥානය මෝඩයක් ඒවිතරන්නෙම ඔටුවා බල්ලා ඊළගට ගොනා කියල බයින්නවා ඊළගට කියනෝ බූරුවා කියලා තිරිසනා කියල බයින්නවා මේනිසා සිත රිදෙන්නවා එබඳු වච්චන කතාකිරීම සුදුසුනෑ පුප්පබාණි මල්වාගේ වච්චන මදුරබාණි මී පැනිිවාගේ වච්චන අද අංගමා සිත සැනසෙන වචන කන්න සුකා කණට සැප දෙන වච්චන. සම්මාවාච්චා නිවංකරාගනීන වච්චන සුභාසිතාච යාවාච්චා මෙලවත් පරලවත් දිනනවච්චන. පෝරී කියන්න නිවැරදි වච්චන පිරිසිදු වච්චන. මේවා කතා කරද්දී ඒකෙනා සමාජි බැබලෙනවා. එයාගේ කතාව ලක්සනයිකෙලා කියනවා. සමාරුකු නාපෝ යා කතා කලා මරි බයංකාරයිකෙල කියනවා. ඊළඟට සම්ප්ප ලාපා. එවටත්නෑ මෙලෝටත්නෑ තොර තෝංචිියන්නතුව කියවීමයි පින්වත්මී මේ කොරෝණකාලෙ අපි කළේ වැඩිපුරම ඔය සම්පප්පලාපමයි දැම්බලන්ට මරදාන ඉන්න කෙන කතරගම ඉන්න කෙනට ටෙලිෆෝන් කරනවා ටෙලිපෝන් කරලා මොනවද විමසන්න කෑවද කියලානො නෑකිව්වොත් ටක්නේ මරදානෙන් බත් යවන්ඩද මරදාානෙන් යවන්ඩ බෑ බඩගෙනනම් කතරගම කයිු ඕකත් එක එක පැත්තකින් කියතොත් සම්පපලාපාවක් කාලෙ කනවචනයක් පුළුවන්තරන් නියනවෙඩෝන මේ කතවක්කඩේවාගේ කැඩුණුොත් කිව යුත්තත් කියනවා නොකියයුත්තත් කියනවා අන්තිමීද අඩනොව වැලපෙනවා සඟවෙනවා ඒ නිසා පරිස්සංවිය යුත්තුයි. ඒනිසා තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාලි මේ ලෝකෙ සැපයක් තියෙනවානං ඒ සැප පිරිසිදුකමයි. මොකද පිරිසිදුකම පරිසරේ පිරිසිුදුකම නෙමෙයි තමන්ගේ සිතේ පිරිසිුදු කමයි. ඒකටයි සචිත්ත පරිියෝ දපනං, කුල්ලෙෙන් පොළන්නාක්මින් තමසිත පොළන්ඩ ඕනා. මේ සිතටේ එනවා නරක නපුරු සිතිිවිලි ඒවා එළියතදාන් ලෝන දැම්බලන්න වරක ගෙඩියක් ගේනවා. වරකගෙඩිය පැනිිවරකනං සුවඳයි. නමුත් වරක ගෙඩිය පොත්තා අපි කවදාවත් කන්නේෙ නෑ. මේක පැිවරකා පොත්ත කියලා. ඒක කණ්ඩයන්නේෙ නෑ අන්නනාසිගෙඩිය සල්ලිදීල ගෙනවා කවදාවත් අන්නාසි මල කණ්ඩ යන්නේෙ නෑ. අන්නාසිගෙඩිය සුද්ද කරලයි කන්නේ. කොමඩු ගෙනාවත්තේ මයි. කොමඩු ගෙඩියේ පොත්ත කන්නේෙ නෑ ඇතුළෙතියන මදයයි කන්නේ. ඒ නිසා අත්්‍ය අවශ්‍යදේ පමණක් ජීවිතයේ ටෙකතු කරගෙන. අනවශ්‍යදේ එළියට දැන්මොත්. අන්න එතනයි බැබලීම තියෙන්නේ. ආලෝකෙන් අඳුරට අන්ඩ අත්්‍ය පා. ආලෝකෙන් ආලෝකටම යන්න ඕන. ආලෝකෙන් ආලෝකට යෑම අම්මා නිසා තාත්ත නිසා දෙයොනිසා ආමුදුරු නිසා වෙන දෙයක් නෙමෙයි බුදුආන්දුරු නිසා වෙන දේකුත් නෙමෙයි දැම්බලන්ට දේවදත්ත ආලෝකෙන් අඳුරටයි ගියේ අජා සත්ත ආලෝකෙන් අඳුරට ගියා චිංචිමානිික්කා ආලෝකෙන් අඳුරට ගියා බුදු ආන්දුරු වැඩඉන්න කාලෙ ඒවාජම තමයි අනහිපිට සිතාානු ආලෝකින් ආලෝකට ගිය. විසාකා උපාසිික ආලෝකෙන් ආලෝකෙට ගියා. සෝපාක සුනීතදියා බැලීනම් අඳුරෙන් ආලෝකෙටාව දුක්විඳපු ජීවිකින් සැපේතාව. ඒ නිසාපි තේරුන්ගන් ඕෝන ඒකටයි බුද්ධියලැබිලත් තියෙන්නේෙ. මොලේ පාවිච්චි කරන්න ඕෝන පින්වත්මී ගත්තා පෙරළුවානෙමේ ජීවිතය. සෝද සෝද මඩේදෑම නෙමේ. වැරදී වැරදනේ එක සභාවිකයිු. කාාටත් වැරදෙන්නවා බනකයෙන් අපිතත් වැරදෙනවා. ඒ නිසාතමයි අපි ඇවද්‍යෙසන්නේ මාසිට වලක් ඇවද දෙෙසන්නේ වරද සකසගඩ ඒක නැවත කරන්නෑ කෙල පොරොන්දු වෙනවා. එසේ නැතුව කරනදේම නැවත නැවත ඒ වරදම කරකර තැවිඩෙපා තැවිෙන්ඩිපා කියලයි. බුදුරජාණන්වාන්සිව දාලේ ඉද මෝදති. උදයට සතුටිින්ජීවත්තෙන් දෝනා. මෙතන ොඳ සතුටින්ජීවත් තුනොත් ඊළඟට ටිප දෙෙනත්මභාව වලද. පූර්ණායුස ලැබෙනවා. වර්ණ සම්පත්තිය ලැබෙනවා. නීරෝගිකම ලැබෙනවා. සැපේ ලැබෙනවා බලය ලැබෙනවා. ප්‍රඥාවත් ලැබෙනවා. මේක්කම ධනදාානිය යසයිසුර නැනනුවන නිදුක්නීරෝගි භාව. මේවා ලැබෙද්දී ඔන්න පාර්මීපුරන්ඩ පුළුවනි කුසල් වඩන්න පුළුවනි. කරන්්ඩ පුළුවනි මේවක් කරදදේවා පාරමී බවට පත් වෙනවා. පාරමී බවට පත් වෙද්දී සංසාරගමන කෙටිවෙනවා. ඒ නිෙස්සයි පාරමී පුරන්්ඩ කියන්නේ. ඒමනං ඔබ සිතන්්ඩ මේ සියල්ල කරන්ඩනම් ධර්මස්සවනය කළ යුතුව තියෙනවා. දන්න ඇතිදේ දැනගන්්ඩෝන. දැනගත්තදේ නැවත නැවත ප්‍රයෝජනයට ගන්ඩ ඕන. සැකසංකා දුරුකරගණ්ඩ ඕන. ධර්මය පිල්ලිබඳ විශ්වාසය අඇතිකරගන්න ඕෝන. අපේ ප්‍රඥා නාලිකා ඔස්සෙෙන් ඒ උදාර සේවාව මේ රටට පමණක්නමේයි ලෝවැසි ධර්ම පිපාශිත්‍යයන්ට බෙදා දෙන බව සතුටින්කිව යුත්වොයි. මේ අධිපතින්වන්සේ ප්‍රධාන්න කාර්ය මණ්ඩලෙ කරන සේවාව අගේීමට ලක් කළ යුත්වොයි. ඒ නිසා ඔබ ශෑම දෙනාට නීරෝගිෂුව අදිගාසිරි ලබේවා. ධර්මේත ගරු කරන්නා දෙලෝම සනසෙනවා. ධර්මේත වෛර කරන්න තම් පරාභාවතෝ මಖං දෙලෝම වනසගන්නවා. ඒනිසා සුපින්වොත්ත මේ අදදාවසි කලමේ දෙසුමනං ඔබට ප්‍රියෝජනයක් වේවී අයිම සිතනවා. ඒනිසා කායේන සංවරු වාචාය සංවරු. අපි බුදුවාන්දුරන්ත සමාවගන්නෙ තේමයි. කායේනවාචා චිත්තේන පමාදේනමයා කතං. මොකද මේ වැරදි කරන්නේ එක්කො කයින් නැත්තං කටින් නැත්තන් සිටින් මෙන්න මේ සංආහිතනතුන සංවර කර ගත්ත කෙනා සැනසීමට පත්වෙනවා එසේ නං ඔබ සෑම දෙනාට නීරෝගිෂුව දිගාසිලි ලැබේවා මියගියාව් සැමට විශේසයෙන් අනගාරික දර්මපාලතුමා මේ ස්ථානෙ ඒවාගේ ම අපේ ඇඩිගල්ලි මානායකාන්දුරු ප්‍රධාන අප අත්තිී වදාල පූජනය සඟපිරිස මේ පින් අනුමෝදං වේවා දායකත්තය දරන සැමටත් මේ ධර්මස් ස්වනය කළ සමටත් අපේ මොනරාගල සාමීන්වන්සේ ප්‍රධාන මේ ප්‍රඥා නාලිකාවෙ කටයුතු කරන සමටත් නීරෝගිස්වදිගාසිරි ලබේවා කායික සුව ලැබේවා මානසික සුව ලබේවා මියගිය සැමටත් උතුම් නිවන්සුව ලබේවා කෙල අපි පතමු ලෝකෙම සූපත් වේවා. සියල්ලන්ටම සතසාන්තිය සැනසිල්ලඋදා වේවා. මේ සත්කටයුත්ත දිගටත් බාදා ජයගෙන කරගෙන යඩ. මේ සාමීන්වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලේට ශක්තිය බුද්ධියල බේවා. ලෝකවාසි ලක්වවැසි සෑම දෙනාට සුභානාගතයක් පතමින්. සැමටම නීරෝගිසුව දිගාශරි ලබේවායි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙෙමුම්. ආකාసట్టచබుම්මට්ట දේවා නාග මහිද్ధిక పഞන්తనుමු திత్වා చిරంరක්కන් తుසාසනం ආකාసట్టచබుම්මట్්ట දේවා නාග මහිද్දිిక పഞන්తగనుමු දිత్වා చిරంరක්కන් තුుදේశනం ආකාసట్ట చබుමట్්ట දේවා නාග මහිද్ధిక. උන්යන්තන් අනමු දෙත්වා චිරංරක්කන්තු තුවංසදා එසේනම් ධර්මස්වවනය කර පවානි සංස බෙලිින් මියගිය සැමට දෙවියන්ට ඔබාප සෑම දෙනාට. තඥා නාලිකාවේ කටයුතු කරන සැමට මෙලවජායගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙෂ් ජයගෙන මාරයයක්ත් ජයගෙන. බුදුරජාණන්වන්සේ සැපයි සැපයි යනුවෙන් දෙසු ඒ උතුම් නිවන් පිණසම පවතීවායයි පතමු, සැමටම උතුම් තෙරුවන් සරණයි.